අයිබෝන් අදත් අපි වෛද්‍ය හමුවෝස්සේ ඔබේ ආලින්දයට පැමිණෙන්නේ අපේ රටේ සුවහසක් රසික රසිකාවියන්ගේ ජීවිත සුවපත් කරන්න ඒ වගේම වෛද්‍ය උපදෙස් ලබා දෙන්න අපිත් එක්ක අද එක්වෙනවා මේ වැඩසටහන වර්ණවත් කරන්න රාගම රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය වෛද්‍ය මහාචාර්ය ශාලුක ජයමාන්න වෛද්‍යතුමා අයිබෝන් වෛද්‍යතුමනි අයිබෝන් වෛද්‍යතුමනි ඔබතුමා මේ රට කීර්තිමත් වෛද්‍යවරයෙක් හැටියට සිය දහස් රෝගීන් සුවපත් කරන ලද වෛද්‍යවරයෙක් හැටියට අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අද දිනේදී මේ වැඩසටහනට සහභාගී වීමත් ඒ වගේම TNL නාලිකාව ශක්තිමත් කිරීම සඳහා අපේ රෝගීන් සහ අපේ රසික රසිකාවියන් අපේ ජනතාව දැනුවත් කිරීම සඳහා මේ වැඩසටහන සහභාගී වීම පිළිබඳව අද දිනේදී අපි කල්පනා කළා විශේෂයෙන්ම අපේ රටේ බෝනෝන රෝගයක් වන ඒ වගේම ජනතාව පීඩනයට ලක් වී තිබෙන බහුලව දකින්න ලැබෙන රෝගී තත්ත්වයක් ගැන සාකච්ඡා කරන්න ඒ තමයි අධික රුධිර පීඩනය වෛද්‍යතුමනි අපි ප්‍රවේශයක් ගන්න සූදානම් මේ වැඩසටහනේ මේ අධික රුධිර පීඩනය යනු කුමක්ද ඒ පිළිබඳව කෙටි හැඳුන්වීමක් කරන්නට වෛද්‍යතුමනි ඔව් මේ අධික රුධිර පීඩනය අපි රුධිර පීඩනය කියන දේ ගත්තොතින් අපේ ශරීරයේ රුධිර පීඩනය යම් යම් දවසක් ඇතුළත එක මට්ටමක තියෙන එක වෙනස් වෙනවා අපි සාමාන්‍ය ව්‍යායාම කරනකොට එහෙම නැත්නම් අපි යම් කිසි මානසික පීඩනයකින් ඉන්න අවස්ථාවකදී රුධිර පීඩනය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම අපි විවේකීව ඉන්නකොට රුධිර පීඩනය අඩු මට්ටමක පවතිනවා. අපි නිදා ගන්නකොට ඊට වඩා තව අඩු මට්ටමක තියෙනවා. ඒතොර අධික රුධිර පීඩනය කියන්නේ රුධිර පීඩනය එක දිගටම වැඩි වෙලා තියෙනවා. එක රෙකෝඩින් එකක් එහෙම නැත්නම් එක රුධිර පීඩන වාර්තාවක් වැඩි වෙනයි කියලා අපිට අධික රුධිර පීඩනය රෝග විනිශ්චය කරන්න බෑ. නිසා එවැනි කීප සැරයක් රුධිර පීඩනය ඉහළයි කියලා වාර්තා වුණොත් තමයි අධික රුධිර පීඩනය කියලා අපිට රෝග විනිශ්චයකට එන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් ගොඩක් වෙලාවට රෝගීන් එක රුධිර පීඩන වාර්තාවක් දැකලා කලබල වෙනවා. එහෙම කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඒ නැවත නැවත පරීක්ෂා කර බැලීමක් තමයි කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි ශරීරයේ පැවතිය යුතු ඉතාම හොඳ රුධිර පීඩන තත්ත්වය තමයි 120/80 ඒ කියන්නේ අපි රුධිර පීඩනයේ කොටස් දෙකක් තියෙනවා එකක් තමයි සිස්ටොලික් බ්ලඩ් ප්‍රෙෂර් කියන එක අනිත් එක ඩයස්ටොලික් බ්ලඩ් ප්‍රෙෂර් කියන එක අපි සාමාන්‍ය රෝගීන් කියන්නේ උඩාගය සහ යටාගය උඩාගය 120ක් සහ යටාගය 80ක් තමයි බොහෝ විට ඉතාම හොඳ තත්ත්වය නමුත් අපි 120/130 අතර උඩාගය එනකොට ඒ කියන්නේ රුධිර පීඩනයේ ඒමේ ප්‍රවණතාවය වැඩි ඊට පස්සේ 130ත් 140 අතර 130 139 අතර රුධිර පීඩනය පවතිනවා සහ 90 80 89 අතර යටාගය පවතිනවා 120 130 139 අතර උඩාගයත් 80 89 අතරේ පවතිනවා නම් ඒ කියන්නේ එක රෙකෝඩ් එකක් නෙමෙයි ඒ කීප සැරයක් වාර්තා වෙනවා නම් ඒ විදිහට අපි ඒකට රුධිර පීඩනේ පළමු අවස්ථාව එහෙම නැත්නම් ස්ටේජ් 1 හයිපර්ටෙන්ෂන් කියලා හඳුන්වනවා ඒ අවස්ථාවේදී අපි සාමාන්‍යයෙන් උපදෙස් දෙන්නේ ඖෂධ නැතුව මේ රුධිර පීඩනය අඩු කර ගැනීම ක්‍රියාමාර්ගවලට යොමු වෙන්න. රුධිර පීඩනය 140/90 වඩා වැඩි වුණොත් ස්ථිර වශයෙන්ම රුධිර පීඩනය කියලා අපිට ප්‍රතිකාර කළ යුතු රුධිර පීඩන මට්ටමක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒකම මේ වැදගත් ප්‍රශ්නය තමයි මේ බොහෝ පුද්ගලයන් වෛද්‍යවරු ළඟට යනකොට ඔහුගේ මානසික පීඩනය මානසික ආතතිය වැඩි වෙනවා. ඔවුන් කලබලයට පත් වෙන වෛද්‍යවරු ගාවට ගිහිල්ලා රුධිර පීඩනය බලනකොට. ඒ නිසා සමහරක් විට වෛද්‍යවරු බලනකොට රුධිර පීඩනය වැඩිවෙන වාර්තා වෙනවා. ඒක නිතර රෝගීන් සහ සමහර පුද්ගලයෝ ඔබලාට ප්‍රකාශ කරලා තියෙනවා. මම ડોක්ටර් ගාවට ගියාම මගේ ප්‍රෙෂර් එක වැඩි. මම ගෙදර මීටරෙන් බලනකොට ප්‍රෙෂර් එක අඩුයි. මේ තත්ත්වය ඇති වෙනකොට අපිට ප්‍රශ්නයක් වෙනවා. මෙයාට රත්වශම රුධිර පීඩනය තියෙනවද රුධිර පීඩනය නැද්ද? ඒක වෛද්‍යවරයෙක්ට ප්‍රශ්නයක්. ඉතින් ඒ අවස්ථාවේදී අපි දැනට නව තාක්ෂණය තුළ අපි ළඟ තියෙනවා 24-hour blood pressure monitor එක මත පැය 24ක් රුධිර පීඩනය පරීක්ෂා කරන යන්ත්‍ර එය පරිගණකයක් මාර්ගයෙන් average blood pressure එක දිනයක් තුළ පවතින සාමාන්‍ය blood pressure එක මැනගන්න පුළුවන්. ඒ සාමාන්‍ය blood pressure එක 130/80 වඩා වැඩි නම් අපි රුධිර පීඩන තත්ත්වයක් විදිහට හඳුනා ගන්නවා. ඒක නිසා රුධිර පීඩනය සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ
මේ එක වාර්තාවක් මත පදනම් වෙච්ච රෝග විනිශ්චයක් නෙවෙයි වාර්තා කිහිපයක් ලබා ගැනීමෙන් පදනම් වෙච්ච රෝග විනිශ්චයක්. අධික රුධිර පීඩනය කිව්වම අපි සාමාන්‍ය භාෂාවෙන් රෝගීන් හඳුන්වන්නේ ප්‍රෙෂර් එක කියලා. එතකොට වෛද්‍යතුමනි මේ ප්‍රෙෂර් එක එහෙම නැත්නම් අධික රුධිර පීඩනය රෝගියෙකුට වැළඳ දී තිබෙනවා නම් රෝග ලක්ෂණ කොයි ආකාරයේ රෝග ලක්ෂණද අපිට දකින්න පුළුවන් වෙන්නේ වෛද්‍යතුමනි? විශේෂයෙන්ම වැදගත් දෙය තමයි මේ අධික රුධිර පීඩනයේ බොහෝ රෝගී 80% 90% වැනි විශාල පිරිසකට කිසිම රෝග ලක්ෂණයක් නැහැ. ඒ අයට රෝග ලක්ෂණ දැනෙන්නේ නැහැ. අත්‍යවශ්‍යම අධික රුධිර පීඩනයට බෙහෙත් ගත යුතුයි කියලා යම් කිසි රෝගියෙකුට දැනුම් දෙන්නත් ඒක තීරුම් කරන්නත් තියෙන අපහසුතාවය එකයි. ඒක රෝග ලක්ෂණ නැහැ. ඉතින් අපි සමහරක් වෙලාවට මේ රෝග ලක්ෂණ නැති වුණාට අධික රුධිර පීඩනයේ ඇගේ ඇතුළේ තියෙනවා. ඒ අධික රුධිර පීඩනයත් සමග ඒකෙන් එන සංකූලතා සියල්ලම ඇති වෙනවා. අවසානයේදී රුධිර පීඩනයේ ප්‍රතිඵලයක් විදිහට එහි ඇති වෙන සංකූලතා එක තමයි සමහරක් වෙලාවට මේ රුධිර පීඩනය අපිට හඳුනා ගන්න වෙන්නේ ඒ රෝග ලක්ෂණ නැති නිසා. වෛද්‍යතුමනි අපි කෙටි බාධා කිරීමක් දැන් සමහර වෙලාවට විවාහාරයේ අපිට අහන්න ලැබෙනවා මේ ඔළුවේ රිදෙනවා හිසේ රදයක් තියෙනවා ඒකත් ඒ අය සමහර වෙලාවට සංසන්දනය කරනවා මේ මට ප්‍රෙෂර් එකද දන්නේ නැහැ මට අධික රුධිර පීඩනයද දන්නේ නැහැ කියලා. ඒකත් අපිට නිරවුල් කරගන්න පුළුවන් නම් වෛද්‍යතුමනි. බොහෝ විට මේ හිස රදයට නම් විවිධ හේතු තියෙනවා. ඒක වෙනම මාතෘකාවක් හැටියට ගමු නම් මේ ආශ්‍රිතව. මේ ආශ්‍රිත හිස රදයේ රුධිර පීඩනය නිසා හිස රදයෙන් රුධිර පීඩනය ඉතා අධික වෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් උඩාගේ 180කට වඩා වැඩි උනොත් තමයි බොහෝ විට හිස රදේ ඉන්නේ. ඒ හිස රදයේ රුධිර පීඩනයේ රෝග ලක්ෂණයක් වෙන්නේ රුධිර පීඩනයේ ඉතා අධික වූ විට. ඒකම දැන් සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ හැටියට අපි ගන්න රුධිර පීඩනයේ හිස රදයේ හතියක් ඇති වෙනවා ඇතැම් අයට ඒ රුධිර පීඩනේ ගොඩාක් වැඩි වුණාම ඒකම සමහරක් වෙලාවට මේ නහයෙන් ලේ ගැලීමක් සිද්ධ වෙනවා අපි ඉංග්‍රීසියෙන් කියනවා එපිස්ටැක්සිස් කියලා නැත්තම් නහයෙන් ලේ ගැලීම මේ කරුණු තමයි සාමාන්‍ය රුධිර පීඩනයේ රෝග ලක්ෂණ. නමුත් විශේෂයෙන් කියනවනේ මේ රෝග ලක්ෂණ දක්න ලැබෙන ඉතාම සුළු පිරිසකගේ. ඒ නිසා මේ රෝග ලක්ෂණ එනකල් ඉන්න එක ඉතා බහැරකයි. ඒක සුදුසුදු කාරණයක් නෙමෙයි. රුධිර පීඩනේ කලින් හඳුනා ගැනීම තමයි වැදගත් රෝග ලක්ෂණ මතුවෙන්නට පෙර. අපි දැනගන්න කැමති මේ හේතු සාධක මොනවද මෙවැනි තත්ත්වයක් රෝගියෙකුට ඇතිවීම සඳහා වෛද්‍යතුමනි? දැන් වැඩි පිරිසකට තියෙන රුධිර පීඩනයට අපි කියන්නේ එසෙන්ෂියල් හයිපර්ටෙන්ෂන් කියලා. ඒ ප්‍රෙෂර් එක සාමාන්‍ය ප්‍රෙෂර් එක. ඒක අපි කවුරුත් දන්නවා ඒක ඇති වෙන්නේ යම් කිසි වයස් සීමාවකට එනකොට සමහරක් අයට ප්‍රෙෂර් එක එනවා. ඒ ප්‍රෙෂර් එකට අභ්‍යන්තර ශාරීරික හේතුවක් නැහැ. ඒක නිකම්ම ඇඟේ රුධිර පීඩනය රුධිර නාලවල ආතතිය වෙනස් වීම නිසා ඇති වෙන ප්‍රෙෂර් එක. නමුත් මේන් යම් සුළු පිරිසකට ශරීරයේ ඉන්ද්‍රියන් වල යම් කිසි සංකූලතාවයක් නිසා ප්‍රෙෂර් එක ඇති වෙනවා. උදාහරණයක් ඇරෙයිද වග්ගඩු රෝග තියෙන අය. වග්ගඩු රෝග තියෙන අය. ඒ වගේම අපේ ඇඩ්‍රිනල් ග්‍රන්ථිය කියලා තියෙන ඇඩ්‍රිනල් ග්‍රන්ථියේ හෝමෝන ක්‍රියාකාරීත්වයේ ඇති වෙන හෝමෝන වැඩිවීමක් නිසා. ඒ වගේම ඒ එවැනි කාරණ නිසා ඒ රුධිර පීඩනය ඇති වෙන අවස්ථා තියෙනවා. ඒවා අත්‍යවශ්‍යම ඉතම මේ සාමාන්‍ය රුධිර පීඩනය තියෙන අයගින් සුළු පිරිසකට පමණයි තියෙන්නේ. ඒක හඳුනා ගන්නට වෛද්‍යවරයෙක් විසින් පරීක්ෂණ කරලා තමයි හඳුනා ගන්න ඕනේ. විශේෂයෙන්ම තරුණ පුද්ගලයෙකුට රුධිර පීඩනය එනවා නම් එයා මේ පරීක්ෂණ වලට අපි යොමු කරනවා විශේෂයෙන්ම. මොකද ඒ අයට රුධිර පීඩනය ඇති වෙන්නේ මේ අභ්‍යන්තරික රෝගවල ඇති වෙන රෝග තත්ත්වයන් හේතු වෙන්න පුළුවන්. නමුත් බොහෝ පිරිසකට රුධිර පීඩනය තියෙන්නේ එවැනි හේතුවක් නැතුව. රුධිර නාලවල විස්තර තත්ත්වයන් විහිවෙනසක් ඇති වෙලා ඒකේට නමුත් රුධිර පීඩනය ඇති වෙන්නේ යම් යම් අවධානම් සාධක තියෙනවා. ඒ පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕනේ. වෛද්‍යතුමනි ඔබතුමා පැහැදිලි කරා මේ අධික රුධිර පීඩනය යනු කුමක්ද? ඒ වගේම රෝග ලක්ෂණ පිළිබඳව ඔබතුමා අපිව දැනුවත් කළා. ඒ වගේම හේතු සාධක පිළිබඳව පැහැදිලි කරා. වෛද්‍යතුමනි අපි දැනගන්න කැමති විශේෂයෙන්ම කොයි වගේ අවධානම් තත්වයන්ද ඇතිවිය හැක්කේ සහ ඒදී සාධක මොනවද කියන එක පිළිබඳවත් යම්කිසි පැහැදිලි කිරීමක් කරගන්නට කැමති වෛද්‍යතුමනි. වැදගත් වෙන්නේ අධික රුධිර පීඩනය ඇතිවීමට හේතු වන අවධානම් සාධක. අත්‍යවශ්‍යම අපි දන්නවා වයස එක හේතුවක්. අපේ වයස වැඩි වෙනකොට රුධිර පීඩනයේ වැඩිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඊළඟට පවුල් ඇතැම් පවුල් වල කියන්නේ අපේ ජාන සම්භවයත් සමග ඇතැම් පවුල් වල ඒ සායනික ඉතිහාසය දිහා බලනකොට ඒ අය පවුල් වල කට්ටියට යම් වයසකට ආවම
ප්‍රෙෂර් එක එනවා. දැන් මගේ අම්මටත් ප්‍රෙෂර් එක තිබ්බා, මගේ තාත්තටත් ප්‍රෙෂර් එක තිබ්බා. ඒ නිසා මටත් ප්‍රෙෂර් එක එන්න පුළුවන්ද කියලා ඇහුවොත් එහෙම එන්න පුළුවන් කියලා තමයි අපිට කියන්න වෙන්නේ. එහෙමනම් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ඒක ස්ථිර නැහැ. නමුත් ඒ පිළිබඳව අවධානයක් යොමු කරන්න අවධානම වැඩි. ඊළඟට වැඩිම මේ බර වැඩිවීම. අපේ සාමාන්‍යයෙන් අපි බර නිශ්චය කරනවා යම්කිසි අපි පුද්ගලයෙකුට තිබිය යුතු සුදුසු බරක් කියලා, අයිඩියල් වේට් එකක්. අයිඩියල් වේට් එකට වැඩි නම් අපි කියනවා බර වැඩි අවස්ථාව. ඊට පස්සේ වාක් වැඩි නම් අපි කියනවා ස්ථූලතාවය. ස්ථූලතාවය. ඒතර මේ කාරණා අනිවාර්යයෙන්ම පුදුර පීනේට බලපානවා, බර වැඩිවීම. ඒ නිසා ශරීරයේ බර යම් මට්ටමක පවත්වා ගැනීම, ඒ කියන්නේ ගොඩක් අඩු වෙන්නේ නෙමෙයි, බර නියමිත අගේ තියා ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒ සමගම අපි දන්නවා අපේ දිනචර්යාවේ අපේ අනිකුත් කටයුතු මේ රුධිර පීනේට බලපානවා. උදාහරණයක් ලෙස අපි අධික ලුණු ආහාර පාවිච්චි කරනවා. අධික ලුණු ආහාර අපි සාමාන්‍යයෙන් අපේ ලංකාවේ පුරුදු කරවල, නමුත් කරවල නෙමෙයි අපි කිව්වොත් විශේෂයෙන්ම මේ ෆාස්ට් ෆුඩ් කියලා කියන, ඒ කියන්නේ අපි ගන්න ඔය විදේශීය රටවල් ලුඟ ජනප්‍රිය බර්ගර්ස්, ඒ වගේම ඔය ඉතා ඉක්මනින් හදලා දෙන ආහාරවලට බොහෝ විට ලුණු වැඩියෙන් දානවා. ලුණු වැඩියෙන් දාන්නේ ඉක්මන රසය ගන්න. නමුත් එයින් ශරීරයට ඒක සුදුසු නැහැ. ඒ වගේම අපි දකින අනිත් එක සාමාන්‍යයෙන් අපි දන්නවා සාමාන්‍යයෙන් ඔය බත් වලට අපි සාමාන්‍යයෙන් ලුණු දාන්නේ නැහැ. බත් වලට ලුණු දාන පුරුද්දක් තියෙනවා. ඒ වගේම ෆ්‍රයිඩ් රයිස් වගේ හදනකොට ලුණු දානොත් ඒ වගේ ඔක්කොම කාරණා අපේ ශරීරයේ ලුණු ප්‍රමාණය වැඩි වෙන්න බලපානවා. ඒ වගේම මම හිතන්නේ ඒක ඉතා වැදගත්. ඒ නිසා අපි කන ලුණු ප්‍රමාණය පිළිබඳ අපිට යම්කිසි අවබෝධයක් තියෙනවා. අපිට ඕන තරම් ලුණු කන්න එක සුදුසු නැහැ. අපි යම්කිසි සීමා සහිත ප්‍රමාණයකින් ලුණු භාව කරන, ඒ අදහස් කරන්නේ ලුණු අඩුවෙන් කන්න කියලා. අපි සාමාන්‍යයෙන් ගෙදර ආහාර වේලක් ගන්නවනේ, ඒ ආහාර වේලේ දාන ලුණු ප්‍රමාණය ප්‍රමාණවත්. ඒක අධික ලුණු ආහාර ගැනීමෙන් තමයි වළකින්නට ඕනේ. ඊළඟ කාරණය තමයි මේ අපි දන්නවා පොටෑසියම් කියලා ලවණයක් තියෙනවා. සෝඩියම් කියන එක තමයි අපි ලුණු වල සාමාන්‍යයෙන් තියෙන්නේ. පොටෑසියම් කියලා ලවණයක් තියෙනවා. ඒක අපේ ශරීරයට අවශ්‍යයි. අපි ශරීරයේ පොටෑසියම් යම් ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ අවශ්‍ය ප්‍රමාණය නොලැබුණොත් ඒක අදිරු රුධිර පීනේ ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි කරනවා. නිසා තමයි අපි සාමාන්‍ය උපදෙස් දෙන්නේ අපේ ආහාරයේ යම් ප්‍රමාණයක් පළතුරු තියෙන්න ඕනේ කියලා. පළතුරු වල යම් ප්‍රමාණයක් පොටෑසියම් තියෙනවා. ඉතින් ඒ පළතුරු අපේ ආහාරයේ නැති වුණාම හුඟක් වෙලාවට සමහර අනිත් ආහාර වල තියෙන ප්‍රධාන වශයෙන් පළතුරු. පළතුරු ආහාරයෙන් අඩුවීම තුළ මේ පොටෑසියම් ලවණය අඩු වෙලා ඒකත් අධික රුධිර පීඩනය ඇති කිරීමේ ප්‍රවණතාවයක් ඇති කරන්න පුළුවන්. ඉතින් මේවා තමයි අපේ ඊ වගේම අපේ මත්පැන් අත්‍යවශ්‍යම ඇල්කොහොල් නැත්නම් මත්පැන් භාවිත කිරීමෙන් අපේ රුධිර පීඩනය වැඩි වෙනවා. ඒ වගේම මේ මෑත කාලේ අපිට පේනවා යම් යම් මත්ද්‍රව්‍ය අපේ සමාජය තුළ තියෙනවා. විශේෂයෙන්ම අයිස් කියලා මත්ද්‍රව්‍යයක් තියෙනවා, කොකේන් කියලා මත්ද්‍රව්‍යයක් තියෙනවා. ඒ දෙක අනිවාර්යෙන් අධික රුධිර පීඩනය වැඩි කරන මත්ද්‍රව්‍ය. ඒවා භාවිත කරන එක අනිවාර්යෙන් අධික රුධිර පීඩනය හැදෙනවා කියලා කිව්වත් නිවැරදි. මොකද ඒ තරම්ම ඒක රුධිර පීඩනය පැත්තෙන් භයානක තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් ඊට අමතරව දුම්බීම අපි අධික රුධිර පීඩනය ප්‍රවාදනය වෙනවා. බොහෝ දෙනෙක් අහන ප්‍රශ්න තමයි ඒකට අපි මේ මගේ මට තියෙන ලොකුම ප්‍රශ්න තමයි මේ ස්ට්‍රෙස් එක. එහෙම නැත්නම් මානසික ආතතිය, රැකියාවේ ආතතිය, ඒ වගේම නිවසේ ඇතුළතත් ආතතිය දැනෙ වෙනවා. ඉතින් අපි තාම සැහැල්ලු ජීවිතයක් ගත, මානසික වශයෙන් සැහැල්ලු ජීවිතයක් ගත කරන තාක් කල් අපිට අධික රුධිර පීඩනයේ ඒමේ ප්‍රවණතාවය අඩුයි. ඒ නිසා අපි මානසික ආතතිය අපිට බොහෝ දෙනෙක් අද යම් යම් ගැටලු නිසා ආතතියට පත් වෙනවා. ආර්ථිකය, සමාජීය ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න සහ වෙනත් විවිධ කාරණා නිසා එවැනි ආතතිය තුළ අපේ රුධිර පීඩනය අනිවාර්යෙන් වැඩි වෙනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ මේ ළමයින්ගේ වැරදි හින්දා අපේ ප්‍රෙෂර් එක වැඩි වුණාය කියලා කියනවා. ඒ වගේම ගෙදර ප්‍රශ්න හින්දා ප්‍රෙෂර් එක වැඩි වුණාය. ඒතකොට රැකියා කරන ස්ථානයේ තමන්ගේ මේ රැකියාවේ තියෙන ගැටලු නිසා රුධිර පීඩනය වැඩි වුණාය. ඒවා ස්ථීරවම කියන්න බෑ ඒ නිසාම කියලා. නමුත් ඒකේ බලපෑමක් තියෙනවා. ඒක ඒ පුද්ගලයාට දැනෙනවා. දැනෙනවා. ඒක පුද්ගලයාට දැනෙනවා. ඒක. ඉතින් ඒ නිසා අපි බොහෝ විට දැන් අපිට ආතතිය කියන එක සම්පූර්ණයෙන්ම මගහරින්න බෑ. ආතතිය අපි කරා එන්නෙත් නැහැ. ඒක අපි පාලනයෙන් තොරයි බොහෝ විට. නමුත් අපි තේරුම් ගන්න ඕනේ ඒ ආතතියට මුහුණ දෙන ආකාරය. ඒක සැහැල්ලු මනසින් විඳරා ගන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් අපි දවස තුල යම්කිසි කාලයක් තියා ගන්නට ඕනේ අපේ අපි වෙනුවෙන් ඒ කාලේ යොමු කරන්නේ විශේෂයෙන්ම ජීවන රටාවේ වෙනස් වීම සහ විශේෂයෙන්ම තමන්ගේ ප්‍රශ්න විඳ දරා ගැනීමේ ආත්ම ශක්තිය සහ මානසික ශක්තිය ඒට අවශ්‍ය කරන පෙර සූදානම. මං හිතන්නේ එවැනි දේවල් කෙරෙහි අවධානය යොමු වෙනවා නම් ඉතාමත් වැදගත් වෙයි. ඒකම තව එකක් තියෙනවා, ව්‍යායාම.
මම හිතන්නේ අද සමාජයේ තියෙන ප්‍රධාන ගැටලුව තමයි ව්‍යායාම අපිට ඉතාම අඩුයි බොහෝ දෙනෙක්ට. ඒකට මම හිතා ඇත්ත වශයෙන්ම සාමාන්‍යයෙන් මොකද්ද ව්‍යායාම කරනවා කියලා කිව්වහම අපි සාමාන්‍යයෙන් ශරීරයට අවශ්‍ය ව්‍යායාම විදිහට හඳුන්වන්නේ සතියකට විනාඩි 300ක්. සතියකට විනාඩි 300ක් කියලා කියන්නේ ලොකු කාලයක් නෙමෙයි. අපි ගත්තොත් ඒක පැය ගානේ දවස් 5ක්. ඒ කියන්නේ සතිය දවස ඒ කියන්නේ සතියක් ඇතුළත අපි කියමු සෞන්දේ ඉඳන් සිකුරාද කියලා. ඒද සෞන්දේ ඉඳන් සිකුරාදට පැයක්. සෙනසුරාදා ඉඳන් එතකොට ව්‍යායාම නොකරත් ඒ මුල් දවස් 5ේ ව්‍යායාම කිරීම තමයි අපි විනාඩි 300ක්. පැය බැගින් දින 5ක්. දින 5ක්. ඔව්. ඒක තමයි අපි අවම ඊට වඩා කරනවා නම් හොඳයි අවම. ඉතින් මේ අවමය මම හිතන්නේ කොච්චර කාර්යබහුල පුද්ගලෙක්ට උනත් කරන්න බැරි කමක් නැහැ කියලා මට හිතෙනවා. ඇත්ත වශයෙන්ම දැන් බොහෝ විට ඒක දෙකින් එලිමහනේ ඇවිදීම හෝ එලිමහනේ වේගයෙන් ඇවිදීම හරි එලිමහනක දිවීම එහෙම එක එක වයස් පරතර අනුව ගොඩක් වයස් කට්ටිය දුවන්න බෑ. නමුත් ඇවිදින්න පුළුවන්. ඊට අමතරව සාමාන්‍යයෙන් ඔය ජිම් වලට යනවා කියලා සාමාන්‍යයෙන් එක්සයිස් කරන්න යන අයත් ඉන්නවා. ඒක ගැටලුවක් නෑ. අපි සාමාන්‍යයෙන් අර කාලය සහ ඒ කරන ව්‍යායාම ප්‍රමාණය තමයි අපිට ශරීරයට අවශ්‍ය. ඒ ව්‍යායාම ගැන අපි සාමාන්‍ය ආහාර ගන්නවා වගේ අපි සාමාන්‍යයෙන් වතුර බොනවා වගේ ඒකත් අපේ මතකයට ගත්තොත් ඒකත් අධික රුධිර පීඩනය අඩුවීමට සහ පාලනය වීමට බොහෝ දුරට උදව් වෙනවා. ඒ කියන්නේ වෛද්‍යතුමනි විශේෂයෙන්ම ව්‍යායාම කරනකොට මේ දහඩිය දාන්න තරමට ව්‍යායාම සිදුවේ විය යුතුයි නේද? ඔව් අත්‍යවශ්‍යම ඔව්. වෛද්‍යතුමනි දැන් මේ අධික රුධිර පීඩනය ගැන අපි දිගින් දිගටම සාකච්ඡා කරමින් සිටියේ මෙහි භයානකත්වය විශේෂයෙන්ම සංකූලතාවලින් හෙළිදරව් වෙනවා. ඒ වගේම මේ තත්ත්වය තුළ අනිකුත් රෝග ලක්ෂණ සහ රෝගී තත්ත්වයන් වලට ඇතිවෙන්න ප්‍රවණතාවයක් තියෙනවා. වෛද්‍යතුමනි මේ අධික රුධිර පීඩනයේ ඇතිවිය හැකි සංකූලතා මොනවාද? ඔව්. දැන් අධික රුධිරය මම කලින් කිව්වා වගේ මේකේ රෝග ලක්ෂණ හුඟක් අඩුයි මුල අවස්ථාවේදී. රෝගියාට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. එතකොට අපි එක ප්‍රශ්නයක් රෝගීන් රුධිර පීඩනය පරීක්ෂා කරන්නේ නැහැ නේ. බොහෝ පිළි සමාඩ අවුරුදු 4 භාගකට රුධිර පීඩනය පරීක්ෂා කරන්නේ නැහැ. එතකොට අපි සමහරක් වෙලාවට අපි රුධිර පීඩනය තියෙනවා කියලා දැනගන්නකොට අපේ ඇඟේ ඇතුලේ ඒ තත්ත්වය අවුරුදු 2 3ක් තියෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ. ඊට පස්සේ මේ රුධිර පීඩනය පැවැත්ම නිසා මොකද වෙන්නේ? එතකොට හෘදයට වැඩි පීඩනයක් හරහා රුධිරේ පිට කරන්න සිද්ධ වෙනවා. හෘදයට වැඩි බඩේ වැඩ කොටසක් කරන්න වෙනවා. එතකොට මේකේ ප්‍රතිඵලයක් විදිහට මොකද වෙන්නේ? හෘද පේශිය ඝන වෙනවා. ඒ හෘද පේශිය ඝන වෙනවා. හෘද පේශිය ඝන වුණාම හෘද පේශියට රුධිරය ගමන් කිරීමේ අපහසුතාවයන් ඉන්න පුළුවන් ඒ අනිකුත් කරුණුත් එක්ක. ඒ නිසා අපි හෘදයාබාධ සහ හෘදය ආශ්‍රිත රෝග ඇති වෙනවා. ඊළඟට ඒක අනිත් කාර්යය තමයි මේ හෘදයට මේ ක්‍රියාකාරීත්වය දරා ගන්න බැරි වුණාම හાર્ට් ෆේලිය එහෙම නැත්නම් හෘදයේ ක්‍රියා අකර්මණ්‍ය වීමක් ඇති වෙලා අපිට දැඩි හුස්ම ගැනීම අපහසුතාවයක් වෙන හાર્ට් ෆේලිය කියන තත්ත්වය ඇති වෙනවා. ඒ වගේ මේ රුධිර පීඩනයේ වැඩිවීම මොළයට බලපානවා. මොළයේ ආඝාතේ එහෙම නැත්නම් අපි ස්ට්‍රෝක්ස් කියලා කියනවා. ඒකේ ආඝාතේ කොටස් දෙකක් තියෙනවා. ඉස්කීමික් ස්ට්‍රෝක්ස් එහෙම නැත්නම් රුධිරයේ අවහිර වීම නිසා ඇතිවන තත්ත්වයන් මොළයේ ඇතුලේ මොළයේ අභ්‍යන්තරේ. අනිත් එක තමයි මොළයේ රුධිරයේ වහණය වීම. එහෙම නැත්නම් හෙමරෙජ් කියලා කියනවා. මොළයේ රුධිරයේ වහණය වීම. මේ දෙකටම අධික රුධිර පීඩනය බලපානවා. මේ දෙකටම අධික රුධිර පීඩනය බලපානවා. ඒ වගේම රුධිර පීඩනයේ වැඩිවීම වග්ගඩු වලට බලපානවා. කාලයක් තිස්සේ රුධිර පීඩනය වැඩි වීම නිසා වග්ගඩු වලට ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. ඒ වග්ගඩු දුර්වල වීම සිද්ධ වෙනවා. අපි කියන්නේ chronic kidney disease කියන වග්ගඩු දුර්වල වීමේ තත්ත්වය ඇති වෙනවා. ඊට අමතරව මේ රුධිර පීඩනය වැඩි වීම ඇස් වලටත් බලපානවා. අක්ෂි වලට, ඒ කියන්නේ ඇස් වල අපි hypertensive retinopathy කියලා අපේ රෙටිනාව එහෙම නැත්නම් ඇහි සංවේදනය දෙන කොටස් වලටත් මේ රුධිර පීඩනයේ බලපෑමක් තියෙනවා. ඊට අමතරව ශාරීරික අනිත් ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වයටත් මේ අධික රුධිර පීඩනය හිතකර නැහැ. ඒ නිසා මේක පාලනය කිරීම සහ හැකියතාක් මෙම තත්ත්වයේ ඇතිවීම වළක්වා ගැනීම අපි කාටත් වැදගත්. වෛද්‍යතුමනි මේ වෛද්‍ය ප්‍රශ්න වලින් පොඩ්ඩක් ඔබට ගිහිල්ලා ප්‍රායෝගික සමාජයේ අපිට නිතර අහන්න දකින්න ගැටෙන්න ලැබෙන ප්‍රශ්නයක් කෙරෙහි අවධානය යොමු කරන්න කැමති විශේෂ සමාජ ක්‍රියාකාරීන් හැටියට අපිට ඒක අහන්න ලැබෙනවා. මේ සමහර රෝගීන් මේ අධික රුධිර පීඩනයට ඖෂධ ලබා ගන්නවා කාලයක්, ඊට පස්සේ මගේ ප්‍රෙෂර් නෝමල් දැන් කියලා ඖෂධ ගන්න එක අතාරිනවා. ඊට පස්සේ එක පාට ඒ අයට සංකූලතා ඇති වෙලා සමහර වෙලාවට මිය යන තත්ත්වයටත් පත් වෙනවා වෛද්‍යතුමනි. ඒ අයට දෙන්න තියෙන උපදෙස වැදගත් කියලා අපි විශ්වාස කරනවා. ඔව්.
මම ඊට කලින් කියන අපි රුධිර පීඩනේ හඳුනාගන්නේ කොහොමද කියන එක පිළිබඳව බොහෝ දෙනෙක් ප්‍රශ්නයක් ඇති. දැන් අපි සාමාන්‍යයෙන් තරුණ දරුවෙක්ට කියන්නේ අවුරුදු 18 වඩා අපි ළමා වියේදී රුධිර පීඩන ඇතිවීම බොහෝම කලාතුරකින් තමයි සිද්ධ වෙන්නේ. ඒ වුණත් අපි දන්නවා දරුවන් අපි සාමාන්‍යයෙන් මෙඩිකල් චෙක් එකකට අවුරුද්දකට දෙකකට සැරයක් අපි ගෙනිනවා අපි අම්මලා ගෙනිනවා. එහෙම නැත්නම් ඉස්පිත පාසලේදී එයා පරීක්ෂා කිරීමට ලක් කරනවා. ඉතින් ඒ අවස්ථාවේදී රුධිර පීඩනය මැනීම සුදුසුයි කියලා මම හිතනවා. ඒ අයගේ වුණත් ඒ වෙන තත්ත්වයන් ඉන්න පුළුවන් නිසා. නමුත් අපි අවුරුදු 18ට වැඩි පුද්ගලෙක් අවුරුදු 18 සිට අවුරුදු 40 දක්වා ඉන්න පුද්ගලෙක් අනිවාර්යෙන් අවම වශයෙන් වසර දෙකකට සැරයක්වත් තමන්ගේ රුධිර පීඩන පරීක්ෂණයක් කරගන්න ඕනේ. ඒක වැදගත්. ඊළඟට අවුරුදු 40ට වැඩි කෙනෙක් නම් අනිවාර්යෙන් වසරකට සැරයක්වත් අවම වශයෙන් තමන්ගේ රුධිර පීඩනය පරීක්ෂා කරගන්න. මේ තත්ත්වයේ තියෙන මේ සාමාන්‍ය පුද්ගලයන් නමුත් අපි හිතමු අවදානම් සාධක තියෙන අය විශේෂයෙන්ම පවුලේ රුධිර පීඩන තත්ත්වයන් වාර්තා වෙන කට්ටිය ඊළඟට අධික බරක් තියෙන පුද්ගලයන් විශේෂයෙන් බර වැඩි කට්ටිය සූලතාවය වැනි තත්ත්වයන් තියෙන අය ඒ පිරිස් අත්වශ්‍යම රුධිර පීඩනේ ඊට වඩා ළඟින් පරීක්ෂා කරගන්න ඕනේ අවුරුදු දෙකක් ඉන්න හොඳ නැහැ සාමාන්‍ය ඊට වඩා කෙටි කාලීන වශයෙන් රුධිර පීඩනේ පරීක්ෂා කරගන්න ඕනේ. එතකොට අපිට මේ අධික රුධිර පීඩනේ හඳුනා ගන්න හම්බෙන්නේ බොහෝ විට මේ රෑන්ඩම් චෙක් එහෙම නැත්නම් අපි කරන මේ හදිසිය අපි නිකන් ස්ක්‍රීනින් එකක් කරලා හෙල්ත් චෙක් එකක් විදියට ගිහිල්ලා රුධිර පීඩනේ පරීක්ෂා කිරීමෙන් තමයි රෝග ලක්ෂණ ඉන්නේ මං කිව්වාගේ බොහොම සුළු පිරිසකට. ඒ නිසා ඉතා වැදගත් තමන්ගේ රුධිර පීඩනේ මේ කියපු ආකාරයට පරීක්ෂා කරගන්න. එතකොට ඊළඟට රුධිර පීඩනේ රෝග ලක්ෂණ නැති නිසා බොහෝ පුද්ගලයන් අපි රුධිර පීඩනේ වැඩුණාම එහෙනම් ඩොක්ටර් බෙහෙත් පොඩ්ඩක් බීලා බලමු. හරි අපි බෙහෙත් දෙන්නේ මොන අවස්ථාවේද? මම කිව්වා අපි 130ත් අපි 120ත් උඩාගේ යටාගේ 80යි 90යි අතරේ උඩාගේ 120 130 අතර. දැන් මේ අවස්ථාවේදී අපි සාමාන්‍යයෙන් බෙහෙත් දෙන්නේ නැහැ. අත්‍යවශ්‍යම 130 140 බැනුම් තමයි අපි කෙලින්ම ඖෂධ නිර්දේශ කරන්නේ. ඊට වඩා අඩු අවස්ථාවලදී අපි ඒ අයට යම්කිසි ලයිෆ් ස්ටයිල් එකකට තමයි තමන්ගේ ජීවන චර්යාව වෙනස් කිරීමක් අපි අවස්ථාව ලබා දෙනවා. එතෙන්දී අපි කියන්නේ බර අඩු කරගන්න ආහාරයේ ලුණු ප්‍රමාණය අඩු කරගන්න ව්‍යායාම කරන්න එවැනි කටයුතු කිරීමේ රුධිර පීඩනය අඩු කරගන්න පුළුවන් පිරිසක් ඉන්නවා. ඒ පිරිසට අපි අවස්ථාව දෙනවා. ඒ නිසා අපි කිසිම වෛද්‍යවරයෙක් අනවශ්‍ය ලෙස රුධිර පීඩනයට ප්‍රතිපටන් ගන්නේ නැහැ. ඒ අනිත් ප්‍රශ්නේ තමයි එක ප්‍රෙෂර් වාර්තාවක් දැකලා බෙහෙත් පටන් ගත යුතුද? නැහැ. මම හිතන්නේ ඒක නිවැරදි නෑ. බ්ලඩ් ප්‍රෙෂර් එක කියන්නේ තමන්ගේ රුධිර පීඩනේ ගොඩක් වෙන්න මේක 170 110 එවැනි අගයක් තියෙනවා නම් අපිට ඉමීඩියට්ලි අවස්ථාවෙන් බෙහෙත් පටන් ගන්න සිද්ධ වෙනවා. නමුත් ඊට ඒ අතර වාරේ අගයන් වලට එකපාරම බෙහෙත් පටන් ගන්න නෑ. අපි වෛද්‍යවරය නැවත ඉන්න හෙට එන්න හෙට ඇවිල්ලා අපි රුධිරේ පරීක්ෂා කරලා බලමු. එහෙම නැත්නම් තව දවස් හද හවසට ඉන්න අද හවසත් අපි ප්‍රෙෂර් එක බලමු. ඒ වගේ තුන් පාරක් විතර ප්‍රෙෂර් එක බලලා හතර පාරක් විතර ප්‍රෙෂර් එක බලලා තමයි එයා රෝග විනිශ්චයට එන්නේ. ඒ කියන්නේ ස්ථීරවම ප්‍රෙෂර් එක තියෙනවා කියන අදහස. අපේ ඇඟේ ස්ථීරවම ප්‍රෙෂර් එක තියෙනවා කියන තත්ත්වයක්. එතකොට අපිට පැහැදිලි. එහෙමත් නැත්නම් වෛද්‍යවරයාට ඒකත් විශ්වාසවන්ත නැත්නම් සමහරවිට ඔහු විශේෂඥ වෛද්‍යවරයෙක් කිතෙම කාණ්ඩ. එහෙම නැත්නම් විශේෂඥ වෛද්‍යවරයාට ඒක විශ්වාසවන්ත නැත්නම් විශේෂඥ වෛද්‍යවරයා බොහෝ විට මේ 24 බ්ලඩ් ප්‍රෙෂර් මොනිටර් එක මම කලින් කියපු පැය 24ක ඉලෙක්ට්‍රොනික වාර්තාව ලබා ගන්න. ඉලෙක්ට්‍රොනික වාර්තාවේ 130-80ට වඩා ඇවරේජ් ප්‍රෙෂර් එක තියෙනවා නම් අපි අධික රුධිර පීඩනයට බෙහෙත් පටන් ගන්නවා. දැන් බෙහෙත් පටන් ගත්තයි කියලා මොකද වෙන්නේ? බෙහෙත් පටන් ගත්තාම රුධිර පීඩනේ අඩු වෙනවා. නමුත් එයාට මොකුත් දැනෙනවද එකට? මං කිව්වේ බෙහෙත් පටන් ගන්න ඉස්සෙල්ල රෝග ලක්ෂණ තිබෙ නැත්නම් බෙහෙත් පටන් ගත්තම පස්සෙත් රෝග ලක්ෂණ නැහැ. ඒ රෝග ලක්ෂණ නැහැ. නමුත් රුධිර පීඩනේ පාලනය වෙනවා. රුධිර පීඩනේ පාලනය වෙලකට අපි ටික දවසක් බීලා බෙහෙත් නවත්තලා ඊට පස්සේ ප්‍රෙෂර් එක චෙක් නොකර හිටියොත් රුධිර පීඩනේ වැඩි තියෙනවා. ඒතකොට ඒ කාල පරිච්ඡේදය තුළ මම කියපු සංකූලතා ඇතිවීමේ අවදානම එහෙමම තියෙනවා. ඒ නිසා අපි රුධිර පීඩනේ බෙහෙත් ආරම්භ කරන්න ඕනේ මං කිව්වාගේ ස්ථාවරව මේක ස්ථාවරව ඇඟේ පවතින රුධිර පීඩනේ කියලා. ස්ථාවර කරගත්තාන් පස්සේ එසේ ස්ථාවර කරගත්තාන් පස්සේ රුධිර පීඩනේ බෙහෙත් පටන් ගත්තොත් ඒ ජීවිත කාලය තුළම බොඳ සිද්ධ වෙනවා. යම් කිසි හේතුවක් නිසා රුධිර පීඩනය අවච අඩුවීමක් හේතුවෙන් වෛද්‍යවරයා එම බෙහෙත් නවත්වුවේ නැත්තම් වෛද්‍යතුමනි දැන් හදිසියේ කොයි වගේ අවස්ථාවකද රෝහලට යන්නට අවශ්‍ය වෙන්නේ කිටියෙන් විග්‍රහ කරොත් අපිට කාලය හරස් වෙන නිසා? ඔව් අතොෂම අපි දන්නවා අපි ගෙදර ඉඳන් බ්ලඩ් ප්‍රෙෂර් බලන කට්ටිය ඉන්න බොහෝ දෙනෙක්. දැන් ඉලෙක්ට්‍රොනික මීටර් තියෙනවා. සමහරක් ඒවා නිවැරදි සමහරක් ඒවා අඩුපාඩු තියෙනවා. කෙසේ වෙතත් ඔබේ රුධිර පීඩනේ 180යි 110යි වගේ අගයක් આવොත් වහාම ඉතා ඉක්මනින් රෝහලට වාර්තා කරන්න ඕනේ.
ඒ මොකද එයින් අධික රුධිර පීඩනයේ සංකූලතා තත්ත්වයක් ඒ කියන්නේ සිවිය හයිපර්ටෙන්ෂන් කියන තත්ත්වයේ සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඒ සංකූලතා වෙනම ප්‍රශ්නයක්. ඒකට අපි කියනවා ඒක සිවිය හයිපර්ටෙන්ෂන් වලින් හයිපර්ටෙන්සිව් එන්කෙෆලොපති කියන තත්ත්වයක් ඒ කියන්නේ මානසික ක්‍රියාකාරීත්ව වෙනස් වෙන තත්ත්වයක් දක්වා යන්න පුළුවන් නිසා. එතකොට ඊට වඩා අඩු ප්‍රෙෂර් එකක් ඔබේ මිත්‍රේ වාර්තාවුන්ටි ඔබට ඒක දෙතුන් වතාව චෙක් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක දෙතුන් වතාවම වැඩි නම් වෛද්‍යවරයෙක් වෙත වාර්තා කරන්න ඕනේ. කලබලයේ දුවගෙන ඉන්න ඕනේ. වෛද්‍යවරයාගේ සාහනයට සහභාගී වෙලා මේ රුධිර පීඩනය පරීක්ෂා කරලා බෙහෙත් ලබා ගත යුතුයි කියන එක තමයි මගේ අදහස. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. අපිට කාලය හරස් වෙනවා. ඉතාමත් කෙටි කාලයක් තමයි අපිට ලැබී තියෙන්නේ. විශේෂයෙන්ම අපේ TNL නාලිකාව නර්බන සුවහසක් රසික රසිකාවියන්, ඒ වගේම සමාජ මාධ්‍ය ඔස්සේ අපිත් එක්ක එකතු වෙන රසික රසිකාවියන්, TNL නාලිකාවේ මේ වැඩසටහන බලන YouTube අපේ රසික රසිකාවියන්, මේ සියලු දෙනාගේම ජීවිත සුවපත් කරන්න, එයාගේ රෝගී තත්ත්වයන් වලට යම් ආකාරයේ අවබෝධයක් දැනුමක් ලබා දෙන්න අපි අද ඉවහල් වෙලා තියෙනවා කියන එක ගෞරවයෙන් මතක් කර දෙනවා. ඒ වගේම මේ රටේ කීර්තිමත් වෛද්‍යවරයෙක් හැටියට අපේ මේ වැඩසටහනට සහභාගී වෙන විශේෂඥ වෛද්‍ය ශාලුක ජයමාන්න මන්ත්‍රී අපේ වෛද්‍යතුමාට බෙහෙවින් මේ ස්තුතිවන්ත වෙනවා. අද මේ වැඩසටහනට සහභාගී වීම පිළිබඳව, අපිව දැනුවත් කිරීම පිළිබඳව, මේ රට ජනතාව පමණක් නෙමේ මුළු මහත් ලෝකයේම ගත්තාම 70%කට ආසන්න ප්‍රමාණයක් අද බෝනෝන රෝගවලින් පීඩනවටපත් වෙන ජනගහනයක් සිටින්නේ. එහිදී විශේෂයෙන්ම මේ අධික රුධිර පීඩනය කියන රෝගී තත්ත්වය ඉතාමත් සුලභව අපිට දකින්න ලැබෙනවා, අහන්න ලැබෙනවා. ඒ අයට තමන්ගේ ජීවි පැවත වෙනස් කරගන්න සහ ඒකට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා ගන්න, ඒ වගේම මේ පිළිබඳ අවබෝධයක් ලබා ගන්න අවකාශ අවස්ථාව ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. එහෙමනම් සුපුරුදු වෙලාවෙ සුපුරුදු දිනේදීම නැවත වතාවක් මේ වෛද්‍ය හමුවත් එක්ක එක්වෙමු කියමින් අපේ වැඩසටහන අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.